ඊළඟ මැතිවරණය හෝ මහමැතිවරණයෙන් පස්සේ මළගේ UMP දේශපාලන ඉතුරු වෙන්නේ බොරැල්ල කනත්තේ දේශපාලනිකව අවසන් ගමන් යන්න විතරයි. ඒ වෙනුවෙන් අවසන් අවතාවට තමන්ගේ ඉතුරුලා ඉන්න පාක්ෂිකයන් සේරම ගෙන්නලා UMPට පාංශිකුල දුන්නා වගේ වැඩක් තමයි පක්ෂ සමුළුවක් තියනවා කියලා UMPයේ සුගතදාස ගෘහස්තය කළේ. ආයේ ඒ ගැන නම් කිසිම සැකයක් තියාගන්න එපා. කිලෝමීටර් 25ක් විතර යන්න 103,000 ගානේ කාර් දෙකක් ගෙන්නගත්තු කපාලු නාස්තිකාර නායකයන්ගේ පව් අද ගෙවන්නේ ජනතාවයි. පසුගිය වසරේ විතරක් 533,000 රැකියා හිමි වෙලා ෆැක්ටරි සේවා ස්ථාන 2000ක් වැහිලා දවස ගාන රටේ ජනතාව රැකියා ආදායම් මාර්ග අහිමි වෙලා දාස් ගානේ පාරට වැටෙද්දී ජලය, විදුලිය, ඉන්ධන, ගෑස්, බෙහෙත් ආදී අත්‍යවශ්‍ය සියල්ල 300-400 ගුණයකින් වැඩි කරලා තමන්ගේ සුරතලුන් සමග ජනතාව මුදලින් රට සවාරි ගහන හැඟීම් දැනීම් නැති දූෂිත නරුවන් පාලකයන්ට රටේ ජනතාව හෙන ඉල්ලන එක ගැන පුදුම වෙන දෙයක් නැහැ. මාස පහට ලයිට් බිල දකුණු ආසියාවෙම 400%කින් වැඩි කරපු 1,05,000 රස්සා නැති වෙන තැනට වැඩ කරපු ඒත් තමන්ගේ ව්‍යාපාරික හෙංචයියන්ගේ රාජ්‍ය බැංකුල ණය බිලියන ගණන් කපල දාපු ඒ ව්‍යාපාරික හොරරැලට බිලියන 900කට වඩා වැඩි වෙන එක බදුවංචා කරලා යහතින් ඉන්න පාර කපපු ඔරකල් ඩේටාබේස් ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් හඳුන්වා දෙන්න ආපු එවුන් දැන් ලයිට් ටෝප් කරන් කරුවල ඉන්න කියනවා. මේ වගේ ගස්බල්ලන්ගේ වේදිකාවක් දිහා බලන් ඉන්න මේ හරක් කන්නේ මොන තනකොළ වෙන්න පුළුවන්ද? තමන්ට මැතිවරණින් බලයට එන කෝටි ගණන් වියදම් කරන ජාවරංකාරයන්ට ජනතාව කන සීනි ඇටෙන් පාම් පිටි ටිකෙන් රෝගී ජනතාවගේ බෙහෙත් ටිකෙන් ඇන්ටිජන් කිට් එකෙන් හොටෙල් නිරෝධායනයේ මුහුදු ආරක්ෂක අංශවලින් ගොවියන්ගේ පෝරට් එකෙන් කෝටි දාස් ගණන් බදු හොරා කන්න බදු වංචා කරන ඉඩ දීලා රටේ මහ බැංකුවටත් ෂොට්ටක දීලා ඒ හොරා කාපු සල්ලි වලින් කිසිම හිරිකිතයක් නැතුව තමන්ගේ පක්ෂයේ මැතිවරණ වියදම් පියවගන්න අර්ජුන මහේන්ද්‍ර මගුල් ගෙදරට යනවා කියලා ආරක්ෂා සහිතව හරිනුත් පිට කරන ඇරපු රට අමුඅමුවේ හිඟමනට ඇදලා දාපු මේ නායකයෝද නේද කියලා මේ කුඩා මොළවලට වැටහෙ නැද්ද කියන ප්‍රශ්නාර්ථය අපට ඉතිරි වෙනවා. මෙරටේ නීතිය කියන දේ කාටත් එක හා සමානව ක්‍රියාත්මක වුණා නම් සදාකාලික ලෙස හිරෙලා ගින්න තරම් අපරාධ හොරකම් කරපු මේ නඩේට කිසිම හිරිකිතයක් නැතුව හුරේ දාන්නේ කොහොමද? රටේ ඉන්න ලොකුම කුඩුකාරයන්ට, එතනෝල් කාරයන්ට, පස් ජාරම් කාරයන්ට, කසිප්පු කාරයන්ට, මිනිමරුවන්ට, කප්පම් කාරයන්ට සියලුම රැකවරණ දීලා ආරක්ෂා කරන මෙහෙව් උගතුන්ගේ මේ රට 7-5ක් වැඩක් තියෙනවද? මේ රට ඉරපායන්නේ මේ වගේ ඉංග්‍රීසි උගත් අපරාධකාරයෝ නිසා කියලා තාමත් හිතෙන ප්‍රවීණදාස යටත් මැසියනි. එහෙනම් දෙයියනේ කියලා උදේ හවස මල් පහන් පූජා කරලා ඔහෙලා මේ උම්මන්තකට වැඳපල්ලා.